අපේ channel එකත් එක්ක කාලයක් තිස්සේ ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති මම දැනට ටික කාලයකට කලින් වීඩියෝ එකක් කරලා තිබුණා charcoal medium එක ගැන. එතකොට මම මේ වීඩියෝ එකේ ගොඩක් charcoal සම්බන්ධව කරුණු කිව්වා. එතකොට charcoal varieties කිහිපයක්ම ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරා. ඊට පස්සෙත් මම charcoal සම්බන්ධව විවිධාකාරයේ වීඩියෝ සිද්ධ කරා. ඉතින් අද මම ලෑස්ති වෙලා ඉන්නේ ඔය කට්ටියන්ට මම charcoal pencil ගැන වීඩියෝ එකක් කරනවායි කියලා කිව්වට මේ වෙනකන් තාම කරගන්න බැරි වුණා. ඒ වීඩියෝ එක තමයි මෙන්න මේ විදියට අද ඔයාලා වෙනුවෙන් මේ ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා දැනටමත් දන්නවා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් charcoal කියන්නේ මොනවද කියලා. බැලුවේ නැත්නම් මෙන්න මේ තියෙන කාඩ් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක දැම්මම බලලා එන්න. ඒකෙන් දැනගන්න පුළුවන් ඔයාට charcoal කියන්නේ මොනවද කියලා. ඉතින් අපි අද කතා කරමු charcoal කියන්නේ ඒවනම් charcoal pencil කියන්නේ මොනවද කියලා. අමු අතු කොටස් යම්කිසි ක්‍රමවේදයකට අනුව පිච්චුවට පස්සේ ගන්න material එකක් තමයි අපි සාමාන්‍ය නැත්නම් natural charcoal කියලා පාවිච්චි කරන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මෙන්න මේ natural charcoal වලට විවිධාකාරයේ වෙනස්කම් සිද්ධ කරලා එක එක જાතියේ charcoal හදනවා කියලා. ඉතින් ඒ විදියට පසුකාලීනව භාවිතයේ පහසුව සඳහා ආදපු charcoal විශේෂයක් තමයි මේ charcoal pencil කියලා කියන්නේ. ඇත්තටම මම මීට කලින් කතා කරලා තියෙනවා charcoal ගැන කතා කරපු සම්පූර්ණ වීඩියෝ එක ඇතුලේ මම කතා කරා compressed charcoal සම්බන්ධව. ඉතින් charcoal pencil කියන්නේ මෙන්න මේ compressed charcoalම තමයි. වෙනසකට තියෙන්නේ leveling හදපු jacket එකක් ඇතුළට charcoal core එක දාලා තියෙන එක. ඉතින් මෙතෙන්දී අපිට charcoal විවිධාකාරයෙන් බලා ගන්න පුළුවන්. සමහර විට ඔයා මිලදී ගන්න pencil ආනුව මේ charcoal core එක pigment added විදියට තියෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් charcoalම එක බන්ධකාරකයක් එක්ක එකතු කරලා කෝ එක හදලා ඇතුළට දාලා තියෙන්න පුළුවන්. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් charcoal pencil මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. මම අද මෙතෙන්දී ගෙනල්ලා තියෙනවා charcoal pencil වර්ග 3ක්. ඉතින් ඔයාලා charcoal pencil පාවිච්චි කරනකොට ඔයාලට ප්‍රධාන වශයෙන් charcoal pencil වර්ග 3ක් බලා ගන්න පුළුවන්. hard pencil එකක්, එතකොට medium pencil එකක්, ඒ වගේම තමයි soft pencil විදියට. මෙන්න මේ hard pencil hard pencil එකක් ගත්තොත් ගොඩක් වෙලාවට hard pencil ලියවෙන්නේ අඩුවෙන්. ඒ කියන්නේ ඇඳෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමයි මේකේ core එක ගොඩක් high. ඉතින් මේ හයිය නිසාම තමයි මේක අඩුවෙන් ඇඳෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරන්න ගොඩක් ඩීටේල් වර්ක් වලට. එතකොට ඒ වගේම තමයි ලාවට ඇඳෙන්න ඕන තැන් වලට තමයි මෙන්න මේ hard pencil පාවිච්චි කරන්නේ. අපි soft pencil ගත්තොත් hard එකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට තමයි soft pencil පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. මොකද soft pencil ගත්තොත් ඒක අර කියනවා වගේම ඒක soft. ඉතින් මේකේ core එක ගොඩාක් soft. ඒ නිසා මේක උල් කරන්නත් බෑ. තුඩ හීනි කරන වෙලාවට ඒ වගේම තුඩ උල් කරන වෙලාවටත් ගොඩක් පරිස්සමට අපි මේක උල් කරන්න දැනගන්න ඕන. soft charcoal pencil එක core එකේ softness එක ගොඩක් වැඩි නිසා අපි උල් කරන හැම වෙලාවකම තුඩෙන් කොටසක් කැඩිලා වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසා බොහොම ප්‍රවේශමට මෙන්න මේ soft charcoal pencil උල් කරන්න ඕන. ඒ වගේම තමයි මේක පාවිච්චි කරන්නේ අපි ගොඩාක්ම අඳුරු වෙන්න ඕන තැන් වලට. ඒ වගේම ගොඩාක්ම අඳුරු වෙනවයි කියනවටත් වඩා ගොඩාක්ම ඩීටේල් අඩු වැඩවලට තමයි මෙන්න මේ soft charcoal pencil පාවිච්චි කරන්නේ. ඉතින් අපිට hard charcoal pencil ගොඩක් වෙලාවට අපිට ඇඟිල්ලෙන් අතුල්වල ස්ප්‍රෙඩ් කරගන්න ගොඩක් අමාරුයි ඒකෙන් එන charcoal. ඒ වගේම soft charcoal pencil ගත්තොත් අපිට ඒක ඇඟිල්ලෙන් අතුල්වල ගොඩක් ලේසියෙන් ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ soft සහ hard කියන charcoal pencil දෙක මොන වගේද වැඩ කරන්නේ කියලා. ඉතින් තව පැන්සලක් තියෙනවා මීඩියම් පැන්සලක්. ඒ කියන්නේ soft එකයි hard එකයි අතර මැද තියෙන පැන්සල. ඒකේ soft පැන්සලේ තියෙන ගුණාංග වගේම hard පැන්සලේ තියෙන ගුණාංග දෙකම සමසමාන වශයෙන් තියෙනවා. ඒ කියන්නේ භාගයට භාගය වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට charcoal මාධ්‍යෙන් චිත්‍රයක් නිර්මාණය කරගන්නකොට නැත්නම් ප්‍රධාන වශයෙන් මෙන්න මේ charcoal pencil පාවිච්චි කරලා චිත්‍ර අඳිනකොට අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ pencil වර්ග 3ම ඕන කරනවා. ඉතින් මේ pencil වර්ග 3ව නැතුව අපිට ඇත්තටම චිත්‍රයක් නිර්මාණය කරගන්න එක අමාරුයි charcoal භාවිතා කරලා. ඉතින් අද මම ඔයාලට මේ ගෙනල්ලා තියෙන charcoal pencil 3
වර්ග දෙකකින් ගෙනල්ලා තියෙන්නේ මට හොයා ගන්න පුළුවන් වෙච්ච විදියට මගේ soft charcoal පැන්සලත් hard charcoal පැන්සලක් මම පාවිච්චි කරලා තියෙන්නේ රෆීල් කියන බ්‍රෑන්ඩ් එකෙන් රෆීල් කියන බ්‍රෑන්ඩ් එකෙන් එතකොට මගේ medium charcoal පැන්සල මෙතෙන්දි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Montmartre කියන බ්‍රෑන්ඩ් එකෙන්. හැබැයි මිත්‍රවරුනි මම අවධාරණය කියන්න කැමති මේ Montmartre කියන බ්‍රෑන්ඩ් එක ඔරිජිනල් පැන්සලක් නෙමෙයි මේ මගේ ගාව තියෙන්නේ. මේක ගොඩක්ම චීප් ඒ වගේම චයිනීස් ප්‍රොඩක්ට් එකක්. චීනේ ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ Montmartre කියන පැන්සල. ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක ගොඩක් මිලයි. ඒ වගේම තමයි ඒක ලංකාව ඇතුලේ කොහෙන් හොයාගන්නවද තියෙනවද කියලා මම තාම දන්නේ නැහැ. ඒ නිසා මම ඒක ගෙන්න ගත්තේ නැහැ. මට ඉතින් මගේ අයිඩල් වැඩවලට මේක ගොඩක්ම අයිඩල්. දැන් මම මොන වටද මේ චාකෝල් පැන්සල් පාවිච්චි කරන්නේ? ගොඩක්ම මම චාකෝල් පැන්සල් පාවිච්චි කරන්නේ මගේ ස්කෙචස් වලට. මං රෆ් ස්කෙච් කරනවා. රෆ්ලි ස්කෙච් කරන හැම දෙයක්ම මං ස්කෙච් කරන්න ගොඩක් වෙලාවට මේ චාකෝල් පැන්සල් පාවිච්චි කරන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මම නම් මගේ මීඩියම් එක බලද්දි මම චාකෝල් කියන මීඩියම් එක මගේ ෆිනිෂ්ඩ් වර්ක් වලට පාවිච්චි කරන්නේ නැහැ කිසිම වෙලාවක. ඒක ඉතින් මං හුරු වෙලා තියෙන විදිය. ඉතින් ඔයාලටත් මෙන්න මේ චාකෝල් කියන මීඩියම් එක ට්‍රයි කරලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් වරදවා වටහාගෙන තියෙනවා මෙන්න මේ චාකෝල් කියන මීඩියම් එක ග්‍රැෆයිට් පැන්සල් වලම එක කොටසක් කියලා. එහෙම දෙයක් නෙමෙයි. ග්‍රැෆයිට් පැන්සල් කියන්නේ මිනිරම් පැන්සල් වලට. චාකෝල් කියන්නේ අඟුරු පැන්සල් වලට. ඉතින් මේ දෙක පටලව ගන්න එපා. ග්‍රැෆයිට් ගැන මං චූටි දෙයක් කියන්නම් මේ වෙලාවේදී. ග්‍රැෆයිට් කියන්නේ ලිහිසි ද්‍රව්‍යයක්. ඒ නිසා ගොඩක් වෙලාවට ග්‍රැෆයිට් උඩ වෙනත් ඩ්‍රයි මීඩියම් එකක් පාවිච්චි කරන්න බොහොම අමාරුයි. ඒ නිසා අපිට ග්‍රැෆයිට් උඩ පාවිච්චි කරන්න බැරි නිසා අපි ගොඩක් වෙලාවට ග්‍රැෆයිට් පැන්සල් මේ චාකෝල් වගේ මීඩියම් එකක් එක පාවිච්චි කරද්දී චාකෝල් ඉස්සරලා පාවිච්චි කරලා ග්‍රැෆයිට් පස්සේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපිට බ්ලෙන්ඩ් කරලා මික්ස් මීඩියම් විදියට වැඩේ ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රැෆයිට් ගාව ගන්න නැතුව චාකෝල් එක තනියම වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ චාකෝල් පැන්සලත් අනිත් චාකෝල් වගේම තමයි මේක මකන්න අපිට ගොඩක් වෙලාවට නීඩඩ් ඉරේස් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය මකන එකනු මැකෙනවා. හැබැයි හරියාකාරව මකා ගන්න අපිට නීඩඩ් ඉරේස් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා හැම වෙලාවකම. ග්‍රැෆයිට් පෙන්සිල් වගේම තමයි චාකෝල් වලටත් ෆික්සේටිව් එක අත්‍යවශ්‍යම නෑ. හැබැයි ෆික්සේටිව් එකක් තිබුණොත් හොඳයි. මම හැම වීඩියෝ එකකම කියනවා වගේ ඔයා ෆික්සේටිව් ගැන දන්නේ නැත්නම් මං මේ කාඩ් එක මෙන්න මේ පැත්තෙන් දාලා තියනනම් අනිවාර්යෙන් බලන්න. මම හැම වීඩියෝ එකකම වගේ මේ මාතෘකාව ඇදිලා ආවොත් මේ ෆික්සේටිව් ගැන කතා කරන මාතෘකාවට කාඩ් එකක් දාන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ෆික්සේටිව් ගැන චිත්‍ර අඳින ඔයා, ඩ්‍රයි මීඩියම් වලින් චිත්‍ර අඳින ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. ඉතින් ඒ සම්බන්ධව දැනගන්න ඕන නිසා තමයි මම හැම වීඩියෝ එකකම මේ ෆික්සේටිව් කියන මාතෘකාව ඇදිලා ආවොත් මම ඔයාලට ඒ කාඩ් එක ඉදිරිපත් කරන්නේ. ඒනම් ටක් ගාලා ගිහිල්ලා ඒකත් බලලා එන්න. ඉතින් මම චාකෝල් සම්බන්ධව කරපු ගොඩාක් වීඩියෝස් channel එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාලට ඒව බලන්න පුළුවන්. එහෙනම් අද මේ පැන්සල් ගැන ඉගෙන ගනිපුවා ඇති කියලා මං හිතනවා. මොකක් හරි මට මගේ හැරිච්ච දෙයක් තියෙනවා නම් දැනගන්න අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා නම් පල්ලෙහා comment section එක තියෙනවා. ඕනම කෙනෙක්ට ඇවිල්ලා ඕනම දෙයක් ලියලා යන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. එහෙනම් දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. අපි subscribe කරන්න bell notification එකක් අනිවාර්යෙන් click කරලා තියාගන්න. ඒක click කරලා තියාගත්තොත් මං video එකක් දාන හැම වෙලාවකම ඔයාට notification එකකින් දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට අපේ videos ගොඩක් ඉක්මනට බලන්න පුළුවන්. එහෙනම් අදට අපේ කතාබහ මෙතනින් ඉවරයි. මම ජනිත්. අයිබුවන් ඔයාලට.